ලංකා ෆිටනස් ගැන කතාගෙන නම්බර්1 පේජ් එකට එක තමයි ඔන්න අදත් හරියටම හවස 5ට ඔයා එකතු වෙලා ඉන්න අපි ඊයේ කිව්ව හවස 5ට එනවා කියලා ඔන්න අදත් හරියටම ආව හවස 5ට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක්ට ගොඩක් දෙනෙක් අපින් ප්‍රශ්න අහපු සහ අපිට මැසේජ් කරපු දෙයක් ගැන. ඒ තමයි මේ කොහොමද බඩ අඩු කරගන්නේ, බඩ අඩු කරගන්න මට ගෙදෙද්දී පුළුවන්ද, මම මෙච්චර කරනවා, මෙහෙම කරනවා, අරක් කරනවා කියලා. ඉතින් අද ඔයාලට කියලා දෙන්න අපි බේසිකලි කොහොමද බඩ අඩු කරන මූලික ව්‍යායාමයක් ගෙදරි දම්ම කරන්න පුළුවන් දෙයක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඔන්න හිරන් තින්න මගෙත් එක්ක, ඒ වගේම තමයි නුවන් ඉන්න මගෙත් එක්ක පුරුදු දේ නුවන්ගෙන් අපි ඉස්සරහට දැනගම කොහොමද හරියට බඩ අඩු කරගන්න මේ ව්‍යායාමේ මොන වගේ දෙයක්ද අපිට උපකාරී වෙන්නේ කියලා. ඉතින් ඒ වගේ මතක් කරන්න ඕන තාමත් අපේ Facebook fan page එක ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න දුන්නේ නැත්නම් ඉතින් මේ වීඩියෝ එකටත් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා එකක් දාන්න අමතක කරන්න නැත්නම් එපා. ඊට අමතරව ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඉක්මනටම subscribe කරලා පුංචි බෙල් එකක් තියෙන බෙල් එක ටික් කරන්න. එතකොට ඔයා අපේ game එකට enter වෙනවා. මේ game එකේ enter නම් දන්නවනේ මොකද්ද හම්බෙන්නේ කියලා. මේ වගේ ලස්සන t-shirt එකක් අපි ඔයාලට දෙන්න ලෑස්ති කරගෙනත් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, ඔයා ඒ විදිහට කරාම ඉක්මනටම අපි upload කරන videos උත් ඔයාලට දැනගන්න හම්බ වෙනවා. ඊට අමතරව ඔයාලට මතක් කරන්න ඕනේ අපි හැමදාම අගෝස්තු වෙනිදා හැම සතියෙම ඉරිදා ලයිව් වෙන්නත් ලෑස්තිලා ඉන්න. ඔයාලට තියෙන හැම ප්‍රශ්නයක්ම ඔන්න නුවන් එක්ක කතා කරන්න අපි අවස්ථාව ඔයාලට සලසලා දෙන්නත් ලෑස්තිලා ඉන්න. ඉතින් එහෙම ලයිව් වෙන පළවෙනි දවසේම අපි කියන්න ලෑස්ති වෙලා ඉන්නවා කවුද ඉස්සෙල්ලා මේ ටී-ෂර්ට් එක දිනාගත්ත වාසනාවන්තයා කියලා. ඉතින් ඔයා දිගටම අතාරින්න වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම තමයි subscribe කරන්න අපිටත් පොඩි support එකක් දෙන්න. ඒ වගේම තමයි මේ game එකටත් join වෙන්න. හරි. නුවන් අපි අද කතා කරන්නේ බඩට කරන workout එකක් ගැන. ඒ කියන්නේ basic ක්ලික් කරන දෙයක් ගැන තමයි අද අපි කතා කරන්නේ. නුවන් මට කියන්නේ මේ ගොඩක් දෙනෙක් අහන දෙයක් තමයි දැන් මේ වර්කවුට් එක විතරක් කරොත් එහෙම බඩ අඩු කරගන්න පුළුවන්ද? ඉස්සෙල්ලා මේකට උත්තර දෙන්න ඕකනේ. බෑ කලන දැන් මං කලිනුත් ඔක් කියලා දෙනවා. ඇත්තටම ආල ලොකු බඩක් තියෙන එක්කෙනෙක් නම් ඔයා හොඳ ඩයට් ප්ලෑන් එකක් කරන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ඔයාලගේ ගෝල් එකට යන්න බෑ. ඒකින් ඉඳලා මං කියන ඉස්සෙල්ලා වර්කවුට් එක වෙන්න කලින් ඔයාලගේ ඩයට් එක හදාගන්න. يعني ලොකු බඩක් තියෙන එක්කෙනෙක් නම් ඩයට් එකෙන් තමයි මේ අපේ ෆැට් එක ඇඟේ අයින් කරලා මේ සික්ස් පැක් එක අපිට හදාගන්න මූලික තැනට යන්න පුළුවන්. ඒකට උපකාරී වෙන ව්‍යායාමයක් තමයි මේක. නැතුව මේක කරා කියලා සික්ස් පැක් එක හැදෙන්නේ නැහැ. ඔව් ඒ කියන්නේ මේක කරා කියලා අපි දැන් හොඳට වර්කවුට් එක අපි දැන් හොඳට බඩට ගහනවා නේ කියලා ඉවරලා හොඳට කාලා මේක කරා කියලා වැඩක් වෙන්නේ නැහැ. හැබැයි තව දෙයක් තියෙනවා මගේ මේකට එකඟ වෙයිද දන්නේ නැ නුවන්. මුකුත් නොකරම ඉන්නවට වඩා මේක කරන එකත් පොඩි දෙයක් තියෙනවා නේද? එහෙම කුත් තියෙනවා. ඔව් මාංශපේශී ක්‍රියාකාරී වෙනවානේ. ඒක අපේ ඇඟට හොඳයි. හරි. ඉතින් මේක සාමාන්‍යයෙන් කර දෙයක් කරොත් මේ කියන්නේ ඩයට් එකට යන එක ගැන ඉස්සරහට කතා කරනවා නේ. සාමාන්‍යයෙන් අපිට කියන්නේ ගොඩක් ලොකු තරබරු يعني බේසිකලි කියන්නේ කොයි වගේ ඩයට් එකකට යන්න ඕනේ කියලා සාමාන්‍යයෙන්. එතකොට මෙයාගේ කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය සහ ෆැට් ලෙවල් එක ෆැට් එක අපේ තියෙන වර්ග දෙකක් ගුඩ් ෆැට් ඇන් බෑඩ් ෆැට් කියලා. මේ බෑඩ් ෆැට් එක අයින් කරන්න ඕනේ. ගුඩ් ෆැට් කියන එක අපේ ඕනේ. ඒකයි හයි ප්‍රෝටීන් ඩයට් එකකට යන්න ඕනේ ලෝ කාබ්. ඒකෙන් තමයි මෙයාගේ ඔබ්ජෙක්ටිව් එකට යන්න පුළුවන්. ඒ වගේම පැණිරහ කෑම වර්ග, ඊට පස්සේ ෂෝටිස් අනම්මනම් ඔය ගැඹුරු තෙලේ බදින කෑම වර්ග, ෆ්‍රයිඩ් රයිස් ඒ වගේ ඒවා හොඳටම අඩු කරන්න ඕනේ. එහෙනම් අඩු කරලිවල මේ වර්කවුට් එක නූල් කනවාගෙන නේද? මොකක් පොඩ්ඩක් කියද්දි පැටලවාගෙන කොච්චර කිව්වා? කිව්වට කනවා ඉතින් ඒ වුණා අර තමන්ගේ ගෝල් එකට යන්න නම් ඉක්මනින්ම යන්න නම් ඒ වන්දම ඩයට් එකට යන්න ඕනේ. පොඩි කැපකිරීමක් කරන්න ඕනේ වෙනවා. හරි අපි බලමු කොහොමද අද බලට මේ ව්‍යායාම කරන්න කියලා. සිට අපේ අපි මේ මාංශපේශි ගැන කතා කරන කලින් ඉස්සල්ලාම කතා කරමු මාංශපේශි ගැන. මූලික වශයෙන් වැඩ කරන්නේ හෙක්ට ඇබ්ඩොමිනල්ස් කියන මාංශපේශි. කියන්නේ උදරය ආශ්‍රිත තියෙන මාංශපේශි. එතකොට මේකේ සෙකන්ඩරි එක වෙන්නේ එක්ස්ටර්නල් ඇන් ඉන්ටර්නල් ඔබ්ලික්ස් කියන මාංශපේශි ඇන් ට්‍රාන්ස්වර්සස් ඇබ්ඩොමිනල් කියන මාංශපේශි. එතකොට මේක ඇන්ටගොනිස් වෙන්නේ අපේ ස්පයිනල් එක. දැන් ඔය මාංශපේශි ගැන කියද්දි ගොඩක් කට්ටි මැසේජ් වෙනවා අනේ මසල් ගැන කියද්දි මසල් වල නම් තේරෙන්නේ නැහැ කියලා. කොහොම වෙනවා අර අඬන මූණුත් දාලා අඬන මේවත් දාලා ඒවන. ඉතින් අපි මේ කියන්නේ වාගේ වැඩිදුර දැනගැනීම පිණිස තමයි. ඉතින් ගොඩක් මේ ගැන හොයන්න ඕන ඔය කියන නමෙන් වට ගොඩක් ටයිප් කරලා අපිත් ඒ පුළුවන් විතර ඒ ගැන කියනවා. ටයිප් කරලා Google search කරලා මේ ගැන කතා කරා මේ ගැන හොයලා බලන්නත් පුළුවන් නේද? හරි බලමු අපි කොහොමද කරන්න කියලා. ඉස්සෙල්ලා අපි දිනු වාඩි වෙන්න ඕනේ. වාඩි වෙලා අපි මේ කකුල් දෙක සමාන අංශ ගණනක වෙලයි එන ප්‍රමාණයට තියාගන්න ඕනේ. කකුල් දෙක පොඩ්ඩක් ඈඩ් කරන්න ඕනේ එක ළඟ කරන්න නැතුව. ඊට පස්සේ මේ දනිස් දෙක අපේ කෙලින් තියාගන්න ඕනේ හොඳට. ඊට පස්සේ අපි පස්සර යන්න ඕනේ. මේ පස්සර යද්දී විශේෂයෙන්ම මේ පළවය තමයි අපේ අත් දෙක මෙහෙම තියෙන්න ඕනේ. මේක හරියට කරද්දී මේ ව්‍යායාමයේ මේ ආකාරයට තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ මුලින් කරද්දී පොඩ්ඩ අමාරු. ඒකින්ද අපිට කාගේ හරි උදව්වක් ගත්තායි කලින් පොඩ්ඩක් කකුල් දෙක අල්ලග. මෙතනින් පොඩ්ඩක් අල්ල. පාගන වැඩි හොඳයි අල්ල ගන්න එක මෙතනින්. ඔන්න ඒක තෝ මේ දනිස් දෙක හෙල්ලෙන් දෙන්න එපා. එතකොට දැන් මේ අබ්දල මෙහෙම තියෙන්න ඕනේ. ඒකල්ල අපි මේ
උදරෙන් ප්‍රදේශෙන් තමයි උඩ නැගිටින්. මෙතනින් තමයි අපි නැගිටින්න ඕනේ. හරි. ඊළඟ කරන්න බලන්න. එතකොට මේ විදිහට තියෙන්න ඕනේ මේක. හරි. ආයෙත් පල්ලයට ගියා. ඔව්. එතකොට අපි ගිහලා බිම ගෑවෙනවද? ඒක ප්‍රශ්නයක් නැද්ද? බිම ගෑවෙන්නමත් ඕනේ. ගොඩක් මේ ගෑන්ටි ගෑ නැති. හරි. විශේෂයෙන්ම මෙතනින් තමයි නැගිටින්න ඕනේ උඩට එද්දි. එතකොට මේ බෙල්ලත් අපි කෙලින් තියනවනම් හොඳයි. ඔව්. දැන් මෙයා හිරන්ත කරන්නේදී හරි නේද? ඒ කියන්නේ බීම ගොඩක් ගෑවෙන්නේ නැති ගන්න කියලා දැන් මේ යන ගන්න හරිද? හරි. සාමාන්‍යයෙන් ඔය වගේ reps 100ක් විතර කරවත් ඇතිද දවසේ? gedarin එක නෙට්ට? reps සාමාන්‍ය අපිට 10 15 වගේ මුලින් 10 වගේ කරවුවා හැකි. ඊට පස්සේ අපිට මේ පොඩ පොඩ reps ගන්න වැඩි කරවුවා හැකි. හරි. මාසි නේ. මේ ඊට පස්සේ ටික ටික වැඩි කරන්න පුළුවන්. ඔන්න විශේෂයෙන් කියන්න ඕනේ මේ අපි කියලා දුන්නේ නුවන් නේද? මේ අපි කියලා දුන්නේ මූලිකවම gedari dan කරගන්න පුළුවන් බඩට එදිනෙදා අපිට කරගන්න පුළුවන් exercise එක. ඉතින් මේකේ කරා කියලා වාගේ 6 pack සමහරකට අපි 6 pack එන්න පුළුවන් වෙලාවල් උත්තර මොකද ගොඩක් කට් කෙට්ටු එහෙම කට්ටිම කරා. ඔව් එහෙම අර ඒක තමයි මං කියත් අඩි බඩක් තියන අය නම් ඩයට් එකට යන්න නැතුව abs workout වල ගිහිල්ලා වැඩක් නැහැ. උනාට මේ lean muscle එක තියෙනවා නම් මේවා workout වලින් ඒක muscle එකේ tone එක ගන්න පුළුවන්. එලියර ගන්න පුළුවන්. හරි. ඉතින් හරි ඒක තවදුරටත් පැහැදිලි කරොත් එහෙම අපිට ඒ කියන්නේ සාමාන්‍යයෙන් මහත නැති කෙනෙක්ට මේ වගේම exercise උදරේ මාංශපේශි සාමාන්‍ය අපි පේනවනේ බලපුවම පේන level එක වගේ තියෙනවා. ලාවට හරි මතු වෙලා තියෙනවා නම් මේ වගේ exercise එකකින් ලැබෙන වාසි වැඩි. ලොකු බඩක් තියාගෙන මේ වගේ exercise කරා කියලා අර අන්තිේ diet එකට යන්නේ නැතුව මෙහෙම workout කරලා වැඩක් නැහැ. diet එකත් එක්ක workout එක යන්න ඕනේ අනිවාර්යයෙන්. නැත්තම් එතන වැඩකුත් නැහැ. නැහැ. හරි ඉතින් මං හිතන ඔයාලට හොඳ වැදගත් දෙයක් අදහ හම්බෙන්න ඇති කියලා අපේ වැඩේ හොඳයි නේද පොඩ්ඩක් මාන්සි වුණා ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න ෂෙයා පාරක් දාන්න තාමත් YouTube channel එක subscribe කරන්නේ නැත්නම් ඉක්මනටම subscribe කරන්න අපි හෙටත් මේ විදිහම වැදගත් දෙයක් අරගෙන එනවා ඔයාලගේ ගෙදරට හරියටම හවස 5ට බොහොම ස්තුති හිරන්ත ඒ වගේම නෝනොත් එතත් හරියටම හවස 5ට හම්බෙමු එතකන් ගිහින් එන්න